නුවන්තේ කටාරහේ ගෘහ සේවයට ගියේ ඇයට අවුරුදු 19ක් පිරුණු විටදීමයි. ඇයට දෙමාපියන් දෙදෙනාම සිටියේ නැහැ. ඇය නිසා හැදී වැඩුණේ ඇගේ නැන්දා සමගයි. ඇයටත් සමුදියේ කටාර අරාබි නිවසක සේවයට පැමිණියා. ඇගේ හාම් පුතත් ස්වාමි දියණියත් වයස්ගත ඉවලක් වුණ නිසා ඔවුන් බලාගැනීම නුවන්තිගේ රාජකාරිය වුණා. ඇත්තෙන්ම නුවන්තිට ලැබුණේ රැකියාවක් නොව ඇගේම කියා නිවසක්. එම යුවළම නුවන්තිට බොහෝ හොඳින් සැලකුවා. ඔවුන් දෙදෙනාට දරුවන් සිටියේ නැහැ. තනිව සැඳැල් සමය ගත කළ ඉවලක් සමග තම රැකියාව සිදු කරන ලැබීම නුවන්තිට පහසුවක් වුණා. කාලය කෙවි ගිය නිවසේ හාම් පුතා මියයාමත් සමගයි. ඔහුගේ මියයාමෙන් තනි වූ ස්වාමි දියණියත් එන්නෙන්නම දුබල වෙන්න ගත්තා. නුවන්තිට තම පියා අහිමි වූවාක් මෙන් වේදනාවක් දැනුණත් ඇය තනි වූ ස්වාමි දියණිය ආදරෙන් රැක බලා ගත්තා. පිටක නුවන්තිට තමා එම නිවසේ සේවිකාවක් බව පවා අමතක වන තරමට ඇගේ හාම් පුතුන්ට ආදරය කළා. මාස කිහිපයක් ගත වී ස්වාමි දියණිය තමාගේ ජීවිතය අවසන් දින කිහිපය ගත කරමින් සිටියා. පෞද්ගලික රෝහලක තම අවසන් හුස්ම හෙළන්න ඇය සැරසුණා. ඇය අසල මහඬමින් සිටියේ නුවන්ති. අපහසුවෙන් නුවන්ති අත ස්වාමිදියනේ යම් ලියකියවිලි කිහිපයක් තබනවා. එය මියගේ හාම් පුතාගෙනුත් තමාගෙනුත් නුවන්තිට ලබා දෙන ත්‍යාගයක් බව ස්වාමිදියනේ පවසනවා. එහි තිබුණේ නුවන්ති නමින් තැබූ ඉතුරුම් සහතිකයක්. එහි ඇයට ලංකාවේ වටිනාකමින් කෝටියකට ආසන්න මුදලක් ඉතිරි කර තිබුණා. නිවසේ සේවිකාව වූ තමාට මෙතරම් වටිනාකමක් ලබා දුන් තම ස්වාමි දියණිය දෙස නුවන්ති බලා සිටියේ දරාගත නොහැකි වේදනාවකින්. දරුවන් නොමැති තමාත් තම ස්වාමියාත් නුවන්ති වැනි ගුණහපත් දරුවෙක් ඉදිරියේ අවසන් හුස්ම හෙළන තරම් වාසනාවන්ත වුන බව ස්වාමි දියණිය ඇයට අවසාන වශයෙන් පවසා ඇගේ අවසන් හුස්ම හෙළුවේ දරාගත නොහැකිව නුවන්ති හඬක් දීය.